අද දේශකයන්න් වහන්සේ පූජ්‍ය අරියධම්ම ස්වාමින් වහන්සේ. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. අනුභන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච බුද්ධානුමතං සුතංච.
ධම්මානුවත්ති ච අලීනතා ච අත්ථස්සන් ద్వාරා ප්‍රමුඛා චලේතේති. ශ්‍රී සද්ධර්මයේ තමයි පින්මතුනි අභිලපඹු ලොකුම ලාභේ. සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ හිතේ සැනසෙල්ලයි. ධර්ම මානසිකාරේ හැර සැනසීම ලබන අන් කිසි මගක් ලෝකේ නැහැ. ඒ නිසා ධර්මයේ හුඟක් වටිනවා. මුළු ලෝකෙතම පිහිට බණතිකේ පිහිට පමණයි. බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හෘදයෙහි ඉපදිලා කරුණාවෙන් පෝෂණය වෙලා දළදා වහන්සේගේ ස්පර්ශය ලබාගෙනයි ඒ දේශනා ධර්මයේ මතුනේ. නෞතරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට සැනසීම දෙන්න දේශනා කළ ධර්මය අපි සියලු දෙනා ගෞරවයෙන් ජීවිතේට සැනසීම පිණිස ඇසිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පවතින සැනසීම ලබන්ට ධර්ම ගෞරවය පහළ කරගන්න ඕන. ආදර ගෞරවයෙන් බණ අහන්න ඕන. අහනේක වටිනවා. ඊටත් වඩා වටින්නේ හිතේ දරණ බණයි. හුඟක්ම වටින්නේ නම් සක්ති පමණින් පිළිපදින බණයි. මට හිතෙන්නේ පින්වතුනි, ඇහෙන බණ වැඩි අමාරුවක් නැතුව පහසුවෙන් සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕන. අදහස් දෙන විදිහෙන් හිතට යම්කිසි සැනසීමක් ලැබෙන්නත් ඕන. කියන දේ ඇහෙනකොට මේ අනුව හැදෙන්න ඕන, අඩුපාඩු හරිගස්ස ගන්න ඕන කියලත් අහන ඇත්තන්ට හිතෙන්න ඕන. මෙන්න මේ ටික හරියට සිද්ධ වුණොත් දේශක පරමාර්ථයත් ඉෂ්ට වුණා වෙනවා. මාත්‍රුකා ගාථා රත්නයෙන් කියවෙන්නේ මතු දියුණුවට අදාළ කාරණා කිහිපයක්. දියුණුවට පත්වෙන්න ඕන කරන දුරුතු මොනවද කියලා දැනගන්න එක කාට කාටත් අවශ්‍ය. නමුත් බ්‍රාහ්මණ පියෙකුගේ පුංචි පුතෙකුට මේ ටික තමන්ගේ පියාගෙන් දැනගන්න ඕන කළා. පුංචි පුතා දියුණුවේ දොරටු ගැන ඇහුවේ ලොකු හිතකින් බව තේරුම්ගත්තු බ්‍රාහ්මණ පියා මේ ප්‍රශ්නය අපේ බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. ලොකු පොඩි කාට කාටත් ප්‍රයෝජන ගන්නට හිතලා බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් දහම් දෙසුවා. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. උසස් ලාභයක් වූ නිරෝගී බව කැමැතිවීම. සීලංච ලෝක චාරිත්‍ර දැනගෙන සිල්වත් වීම. බුද්ධානුමතං බුද්ධාපචායනේ හෙවත් වැඩිහිටියන්ට සැලකීම. සුතය ඒ කියන්නේ බොහෝ දේ උගත් බව. ධම්මානුවත්ති ධම්මානුකූල ජීවිතය. අලීනතාච අලස නොවීම. නැවත මතක් කළොත් පින්වතුනි, මේ ගාථා රත්නයෙහි අදහස සැකෙවින් මෙහි සඳහන් කරුණු දියුණුවේ දොරටු නිරෝගී බව, සීලය, වැඩිහිටියන් පිදීම, බොහෝ දේ උගත් බව, ධර්මානුකූලව ජීවත් වීම, අලස නොවීම. මේ නෙකෙනක කරුණු අපි කෙටියෙන් විමසලා බලමු.
ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං නිරෝගී බව ලෙඩ දුක් නැති බව මිනිසෙකුට ඇති ලොකුම සහනයයි එක පැත්තකින් බලනකොට ආරෝග්‍ය පරමාලාභා නිරෝගී කම උතුම් ලාභයක් ජීවිතයෙන් සම්පූර්ණ ප්‍රයෝජනේ ලබන්ට නම් පින්මතුනි නිරෝගී බව තිබෙන්න ඕනනේ කොච්චර ධන සම්පත් තිබුණත් ඥාන සම්පත් තිබුණත් පරිවාර සම්පත් තිබුණත් ඒ කිසිම දෙයකින් නියම ප්‍රයෝජනයක් ලබන්ට බෑ නිරෝගී බව නැත්නම් නිතර රෝග පීඩා ලෙඩ දුක් හරදර තියනවා නම් අනිත් සම්පත් වලින් වැඩක් නැහැ කියලා සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන්. මනුෂ්‍ය ජීවිතයකට වැළඳෙන රෝග කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් කායික රෝග, ශරීරයේ හටගන්න රෝග. අනික මානසික රෝග, හිතේ හටගන්න රෝග. කයේ හටගන්න රෝග කායික රෝගයි. නොඑක් විදිහ රෝග ඒවා හටගන්නට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. රෝගවලට හේතු වශයෙන් ඍතු විපර්යාස නිසා හටගන්නා රෝග. පැවැත්මේ දෝෂයෙන් හටගන්නා රෝග. කර්ම විපාක නිසා හටගන්නා රෝග. උපක්‍රම නිසා හටගන්නා රෝග. කායික මානසික රෝග හටගන්ට ඔය හේතු බලපානවා. කර්ම විපාක නිසා ඇතිවෙන රෝග ඇරුණහම ඒ කියන්නේ පෙර කළ අකුසල කර්මවලට අනුව හැදෙන රෝග අපිට කියන්න බෑනේ. සංසාරික ජීවිතයේදී මොන මොන අකුසල කර්ම සිද්ධ කරගෙන ඇද්ද කියලා. ඉතින් එහෙම අකුසල කර්ම අනුව හැදෙන රෝග ඇරුණහම අනෙක් සියලුම රෝග පීඩා සුවපත් කරගන්න බෙහෙත් තියෙනවා. ආහාර පාන තියෙනවා ලෙඩට ගැළපෙන විදිහට. පැවැත්ම හොඳ කරගත්තහම ලෙඩ දුක් සනීප කරගන්න ලෙහෙසි. පින්තුනි මහා වග්ගපාලි ධර්ම කොට්ඨාස අතර සෞඛ්‍ය සම්පත නිරෝගී භාවයේ ඇති කරගන්න උදව් දෙන උපදේශවත් පිළිවෙත් ආචාර ධර්ම මහත් රාශියක් දේශනා කරලා තියෙනවා. ඒවා අපි කාට කාටත් විශාල පිහිටක්. හිතන් දෝනේ මිනිසත් බව ලැබුවේ බොහොම දුර්ලභයි. ශාස්ත්‍ර ධනේ දැන උගත්කම් ලබාගත්තෙත් සෑහෙන කාලයක් දුක් විඳලා. මිල මුදලක් වුණත් ධාර්මිකව උපයා ගන්න කාලයක් තිස්සේ ශ්‍රමය කාලය වැය කරන්න ඕන. මෙච්චර දුර්ලභව ලබාගත්තු මානුෂ්‍ය ජීවිතයෙන් දුක් විඳලා ඉගෙනගත්තු ශාස්ත්‍රයෙන් උගත කාලයයි ශ්‍රමයයි වියපහදම් කරලා හම්බ කරපු ධනයෙන් ප්‍රයෝජනේ ගන්න ඕන නම් නිරෝගී භාවය හැම පැත්තෙම ආරක්ෂා කර ගන්න ඕන. මනුෂ්‍ය ලෝකයේ තත්පරයක් හරි වැඩියෙන් ජීවත් වෙන්න ඇත්නම් ඒකේ විශාල වාසනාවක් පිනක් තියෙනවා. ඒ නිසා නිරෝගී භාවය ලබා ගැනීම සඳහා යම්කිසි මහන්සියක් පිළිවෙත් සමූහයක් අනුගමනය කරන එක විශාල සහනයක් සැනසීමක්. සංසාරික ජීවිතයේදී කෙනෙකුට නිරෝගීව ජීවත් වෙන්න කරන්න තියෙන හොඳ පින්කම් තියෙනවා. ගිලානෝපස්ථානේ බෙහෙත් පූජා වැඩිහිටියන්ට ගෞරවයෙන් සැලකිලි දක්වන එක දස දාන වස්තු පූජා මේ සසර නිරෝගී බව බලාපොරොත්තු වෙන ඇත්තන් විහිං අනුගමනය කළ යුතු පින්කම් වැඩපිළිවෙළවල්. පින්වතුනි මනස නිරෝගීව තියාගන්න එක තමයි හැම පැත්තෙම වටින්නේ. ජීවිතයක උසස්ම ඵලය ලබන්න නම් තියෙන්න ඕන
මනසේ නිරෝගීකම. උතුම් ජීවිතයක් ගත කරන්න කවුරුත් කැමති. ජීවිතයක් උතුම් වෙන්නේ ලෙඩ දුක් නැතුව හිතේ සනීපය රැකගෙන මානසික සාමය ආරක්ෂා කරගෙන ජීවත් වීමෙන් පමණයි. ලෙඩ දුක් කරදර නැත්තම් මානසික සාමය හොඳයි. හිතට ලොකු සැනසීමක් ගන්න පුළුවන්. හිත ලෙඩ නැත්තම් එතන තියෙනවා විශාල සංසිඳීමක්. නුවණින් බලනකොට පින්වතුනි ජීවිතේ පරිහරණය කිරීම තරම් වෙන අතට ගත්ත කිසිම කාරණයක් ලෝකේ නැහැ. නමුත් ජීවිතය සෑහෙන මට්ටමට එකක් විසඳලා හමාර වෙනකොට ඒ ප්‍රශ්නෙම තවත් මුහුණුවරකින් එන තාලෙ දෙයක්. ජීවත් වෙනවයි කියන්නේ දුර්ග මාර්ගයක ගමනක් යනවා වගේ. මහ ගංගාවල් හම්බ වෙනවා, මඩ වගුරු කටුකොහල් හම්බ වෙනවා, කඳු සිකර. ඒ මදිවට එහෙම දුෂ්කර ගමනක ඡන්ද වන සතුන් මුණ ගැහෙන්නත් බැරි නෑ. කාන්තාර තියෙනවා. ඔය අතර වාරේ ෂේම භූමි, පුලින තලා වගේ දේවලුත් ලැබෙන්න පුළුවන්. මොන ගමනක් කොයිතරම් දුෂ්කරතා මැද්ද ගමන් ගත්තත් ඔය හැම ගමනක්ම යන්නේ දුකයි සැපයි දෑතට පොදි බැඳන්. ඉතින් මේ ජීවන ගමනේ මෙහෙම යනකොට පින්මතුනි ඇලීම් බැඳීම් ඇති වෙනවනේ. මුණ ගැහෙනවා, කතා බහ කරනවා, ආශ්‍රිත වැටෙනවා, සම්බන්ධකම් ගොඩ නැගෙනවා. එතන ඇලීම බැඳීම ඔය හැමදාම එක විදිහ තත්ත්වෙන් හිත පවතින්නේ නැහැ. එතනම ගැටීම උපදින්න පුළුවන්. ඔය සම්බන්ධතා නිසා කෙලෙස් හටගන්නවා. උරුදුන් හිත්වල ඇති එහෙමනේ. සංසාර පුරුද්දෙන් අප්‍රමාණ කිලුටු ගති හිතේ මතුවෙනවා. හිත ලෙඩ වෙන්නේ එකයි. ආසාව බොහොම බලගතු වෙනකොට ඒ මත්තමට බලාපොරොත්තු කඩ වුණහම තරහ එනවා. ඒක වෛරයක් වෙන්නත් බැරි නෑ. පස්සේ කාලෙක අමනාපේ දිගින් දිගටම දියුණු වෙලා ගියහම ගුණමකු කමකුත් එන්ත ඉඩ තියෙනවා. මානෙන් හිත උතුරල යන තත්ත්වය. ඔය වාගේ අධර්ම චිත්ත වේග කිලුටු ගති අවස්ථාවක් ආවහම මතුවෙන්නේ ඒව හැදෙන ගතිය හිතේ දිගින් දිගටම පැවතීම නිසායි. මේ වගේ වෙලාවල පින්මතුනි අසහනේ වැඩි, බැලු බැලුවත් බලාගෙන ඉන්නවා. තමන්ට තමන් අවවාද කරගෙන හද ගැබ ඇතුළත කරපෝල බලලා වගේ ඒ අඩුපාඩු හිතෙන් අයින් කරගන්න ඕන. එහෙම නැති වුණොත් ආශාව වැඩෙන්න වැඩෙන්න දුකයි, වේදනාවයි, භයයි, කම්පනයයි වැඩි වෙන්න පුළුවන්. බොහොම දෙනා ලෝකේ කල්පනා කරන්නේ ලෙන්ගතුකම බැඳීම හරියට රත්තරණුයි රසදියයි වගේ කියලා, රන් රස වගේ කියලා. එක පැත්තකින් ආශාව බැඳීම එනකොට අනිත් පැත්තෙන්ම ද්වේෂය එනවනම් කොහොමද ඒක රත්තරණුයි රසදියයි වගේ වෙන්නේ? මේ නියම தત્ත්වේ පේන්ට නොදී හරි දෙකීම වහන්නේ මෝහේ නිසා, මෝඩකම. වරදට පෙළඹෙන්නේ එහි බියකරු බව නොතේරෙන නිසා. රාග රක්ත ලෝකයේ හැටි එහෙමයි. දෝෂ භරිත ලෝකයේ හැටි එහෙමයි. මෝහ පටල ලෝකයේ හැටි එහෙමයි. හිතේ නිරෝගී බව නැති වෙන්නේ ඒ නිසයි. නිරෝගී හිත පුළු පුළුවන් පමණටවත් හදාගත්තොත් පින්මුතුනි සැනසීමේ තනයි. භාවනා පිළිවෙතක යෙදීමෙන් ලබන ප්‍රත්‍යක්ෂ අවබෝධය තමයි ඇත්ත වශයෙන්
මනස නිරෝගීව පවත්වා ගැනීමට ඇති නියම ක්‍රමය. නමුත් සම්බාද බහුල ජීවිත ගත කරන ඇත්තන්ට ඒ තරම් ඉහළ මට්ටමින් හිතට සැනසීම ලබන්ට විවේක පහසු නැති නිසා පුළුවන් නම් හොඳයි. සාමාන්‍ය මට්ටමින් හරි තමන්ගේ හිත තරමක් දුරටවත් තමන් අඳුනගෙන එදා ඉඳලා හරි හිතේ නිරෝගී භාවය ඇති කරගන්න බැරුවොත් කවුරු නිසාවත් තමන්ගේ හිතට පීඩාවක් නොවන විදිහට පුළුවන් නම් අනුන්ට පිහිට වෙන්නත් පුළුවන් විදිහට හිත හදාගන්න සමර්ථනම් ඉනේන හැම දේටම මුහුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් තිබේ නම් මානසික නිරෝගී භාවයේ තනයි ආසාවෙන් මන්මත් තුනහම මානසික වශයෙන් අසහනේ වැඩි දෙදි ලෝභයෙන් බැඳෙන හිත පාලනය කරගන්න පුළුවන් නම් ඒක හිතට ලොකු සැපතක්. තමන්ට යමක් ලැබෙනකොට තනියම භුක්ති විඳින්නේ නැතුව අනුන්ටත් දෙන්න හිතනවා නම් ඒ හිත හොඳ හිතක් නේ. තමන් සන්තකදී අනුන්ට දන් දී අනුන් සනසා තමන් සැනසෙන එක බෝසත් සිරිතයි. සසරදී ධනට පිනට අතහිත ගත දෑත පුරුදු වෙලා නම් ඒ නොමසුරු හිත නිර්ලෝභී හිතක් ලෝභකම අඩු නම් මසුරු ගති අඩු නම් නිරෝගීකම වැඩි හිතේ තනයි මානසික නිරෝගී බව එතන තියනවානේ හිත නිරෝගීව තියාගන්න තවත් වටින දෙයක් තමයි ඉවසීම ඉවසීම නැමැති ලස්සන මල හැම උයනකම තියෙන්න ඕන නිරෝගී හිතක ලස්සන එකයි කායික මානසික හැම වේගයක්ම ටික ටික හරි ඉවස ගන්න බලන්න ඒ නිසා ලොකු සැනසීමක් ලැබෙයි කියලා හිතනවා ආශ්‍රේයට සමාන අදහස් ඇති අයම ලැබෙන්නේ නැහනේ ආශ්‍රේයට නොගැලපෙන අය බැන්නට සැර වුණාට නිඳා කළාට කරදර දුන්නට අපිත් බණින එක හරිද සැර වෙන එක හරිද නින්දා කරන එක හරිද කරදර දෙන එක හරිද ඉවසන්න පුළුවන් නම් තරහ ගන්නේ නැත්නම් ඒක බොහොම හොඳ හිතක් කේන්තිය පිරුණු වෙච්ච ආහාරයක් වගේ උඩුගිය තුවාලයක් වගේ පිනතුණේ බෝසත් සිරිතේ මතක සටහන් සිහියට ගන්න ඉවසන්න බැරි දෙයක් ලෝකේ නැහැ අදින අදින පැත්තට කැපි කැපි යන කියතක් වගේ පවතින ද්වේෂය තරහව පරිගැනීම සෑහෙන දුරකටවත් අඩු නම් ඒ මෛත්‍රී හිත සෑහීමක් ලැබිය හැකි සෑහෙන මට්ටමේ නිරෝගී හිතක් සමහරුන්ට බෑ නේද පින්මතුනි අනුන්ගේ සැප දිහා බලලා සතුටු වෙන්න අපි පුරුදු වෙන්න ඕන අනුන්ගේ සැප දිහා බලලා සතුටු වෙන්න. ඒක උතුම් ගුණයක්. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, අනුන්ගේ දියුණුවට අකුල් හෙලන්නේ නැතුව, අනුන් ලබන සැනසෙල්ලට බාධා කරන්නේ නැතුව මුදිතාවෙන් ඉන්න පුළුවන් නම් ඒක නිරෝගී හිතක ලක්ෂණයක්. පින්මතුනි හොඳ හිතක් හදාගන්න හොඳම දෙයක් තමයි මධ්‍යස්ත වෙන එක. කිසි පැත්තකට බර නැතුව මැදහත්ව ඉන්න පුළුවන් නම් ඒක හොඳ හිතක ලකුණයි. අපි යන රාමුව අපි හොඳට හරිගස්සගෙන මේ ලෝකේ ඕන කෙනෙකුත් එක්කලා තමන්ගේ සැනසීමට බාධා නොකර ඉන්නට ඉඩ තියෙනවා. මධ්‍යස්තතාවය හිතේ පිපෙන ලස්සන සුවඳ ඇති මලක් වාගේ අතලෝ දහමින් කම්පා නොවන හොඳ හිතක් හදා ගැනීම නම් බුදුදහමේ පරමාර්ථය ඒ සඳහා පින්මුතුනි කරන්න තියෙන හොඳම දේ මට හිතෙන්නේ නම් මෙදහත් බව පුරුදු කිරීමයි ලාභේදී උද්දාම නොවන අලාභේදී කම්පා නොවන මොන දෙයකදී වුණත් ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන පිළිපදින
හැම දේටම ඔරොත්තු දෙන විදිහට ජීවිතේ පවත්ව ගන්නට පුරුදු වෙලා තියෙන කෙනෙකුට මානසික නිරෝගී භාවයේ රැකගන්න එක එච්චර අමාරු නෑ. තව දෙයක්, කිසිම කෙනෙකුට කිසිම දායක දැන දැනත් විරුද්ධකමක් කරන්නේ නැත්නම් කාට කාටත් මෙත්සිත පතුරවමින් තමන්ගේ පාඩුවේ අහිංසකව ජීවත් වෙන්න හිත පුරුදු වෙලා නම් ඒ ගෝසා නැති කරදර කම්කටොළු අඩු ඒ හිත නිරෝගී හිතක්. මේ විදිහට තද බැඳීමෙන් ඇලීමෙන් තරමක් දුරටවත් අයින් වෙලා 100%ක් අමාරුම නම් තරහෙන් අමනාපෙන් මුසපත් නොවි එනේන හැමදේම සිනහ මුසු මූණින් පිළිගෙන හිතේ ශක්තිය පිළිබඳ සම්පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන් නම් මානසික නිරෝගී භාවය සෑහෙන මට්ටමට එතන තියෙනවා. කායික මානසික නිරෝගී භාවය ටිකෙන් ටික මේ විදිහට හරිගස්සගෙන යන්න බලමු. දෙවෙනි දියුණුවේ දොරටුව සීලයයි. ලෝක චාරිත්‍ර දැනගෙන සීලාචාරව ජීවත් වීම හික්මීමනේ. සීලය කියන්නේ හික්මීම, උතුම් ගුණයක්, හොඳ පැවැත්මක්. මනුෂ්‍ය సంతානේ උතුම් ගුණ මතුකොට දක්වන්නේ සීලයෙන්. බුදුදහමෙහි උගන්වන සෑම ගුණයක් කෙරෙහිම සීලය ප්‍රධානයි. පුජ්‍යලේකුගේ ආත්ම දමනේ, ආත්ම සංවරය කය වචන දෙකේ තැන්පත් බව, සංවර බව උඩ ඇතිවන්නේ. කයින් වචනයෙන් සිද්ධ වෙන වැරදි ක්‍රියාවලින් වැළකීම නිසායි පිරිසිදු සීලයක් ඇතිවන්නේ. ඕනම කෙනෙක්ගේ දියුණුවක් ඇති වෙන්නේ හොඳ පැවැත්ම නිසා. මෙතන දියුණුව කියලා කියන්නේ මෙලොව පරලොව දියුණුව, ලෞකික ලෝකෝත්තර දියුණුව, ආධ්‍යාත්මික බාහිර දියුණුව. ගුණ යහපත්කමින් ජීවත් වෙනවා නම් එහෙම හොඳින් ජීවත් වෙන කෙනෙකුට අන්තිම කෙළවරට යනකම් සැනසීමක් තියෙනවා. තමන්ගේ සැනසීම නැති කරගෙන කොහොමද පින්මතුනි අනුන්ට සැනසීම දෙන්නේ? තමන්ගේ සැනසීම තමන් රැකගන්න ඕන. මේ ජීවිතේ එහෙම ගත කළොත් මේ ජීවිතයත් හොඳයි, මතු භවයත් හොඳයි. මෙච්චර ලස්සන වටින ජීවිතයක් ලබාගෙන ඇයි විපිලිසර හිතක් ඇති කරගෙන ජීවත් වෙන්නේ? ගුණ යහපත්කම තියෙනවා නම් හිත නොසන්සුන් නෑ. අන්තිම කුණද ජයගන්න පුළුවන් ජීවිතයේ අන්තිම කොටසේ. හැසිරීම පැවැත්ම හොඳ නම් එතන නාස්තියකුත් නෑනේ. ලෞකික වශයෙන් වුණත් ඉක්මන් දියුණුවක් සැලසෙනවා. කාට වුණත් තියෙනවා ජීවිතේ අනාගත වැඩ කොටස. පිළිවෙලක් ඇතුව ඒ වැඩ කොටස ඉෂ්ට කරන්න තරම් හික්මීමක් නැති කෙනෙක් කොහොමද? බෞද්ධ පරමාර්ථයේ ලෞකිකත්වයේ ඉක්මවා ලෝතුරා ගුණ විශේෂයක් ලබන එක එතෙන්ට කොහොමද යන්නේ? ඒ නිසා ටිකෙන් ටික හොඳ හික්මීමක් තරමක් දුරටවත් හදාගෙන යනවා නම් ඒහි ලොකු වටිනකමක් තියෙනවා. හික්මීම විනයගරුකත්වයේ තුලින් හිත සංසුන් නිසා ඇතුළත දියුණුවක් සලස්ස ගන්න ලෙහෙසි. අතීතයේ ජීවත් වූ සිල් ගුණ සපිරි උතුමෝ බාහිර ලෝකයේද ගුණ සුවඳින් සුවඳවත් කළා. පින්වතුනි, ඒ නිසා කයින් සංවර වීම හොඳයි. මුසා බසින් තොරව කෙනෙක් කෙනෙක් එක්කල කවදාවත් බේද බින්න කරන්නේ නැතුව මේ කේලම මහ භයානක අකුසලයක්නේ. කිසි කෙනෙක් තව කෙනෙක් එක්ක බේද බින්න කරන්න එපා. පිසුණු බස් වලින් සෑහෙන්න අයින් වෙන්න ඕන. තොරතුංචියක් නැතිව කෙරෙන සම්පප්පලාප හිස් වචන වලින්ද ඈත් වෙන්න ඕන. මොනම වෙලාවකවත් සැරපරුස කතා කරන්න හොඳ නෑ. මෙන්න මේ විදිහට මුසාබසින් තොරව, කේලමින් තොරව, හිස් වචන වලින් තොරව, පරුස වචන වලින් තොරව වාක් සුචරිතේ පුරුදු කරනවා නම් අපි කාට කාටත් ලොකු සැනසීමක් ලබන්න පුළුවන්.
කිසිදාක පින්වතුනි මේ ලෝකේ කිසිම කෙනෙකුට වචනෙන් හිත හිතා දුක් දෙන්න එපා. සමහර විටේ වචන අහන පුජ්‍යලයා දුර්වල පුජ්‍යලයක් නම් තමන්ට කර කියාගන්න දෙයක් බැරි නිසා වෛර හදාගන්න පුළුවන්. ඒ වෛරය භවයෙන් භවේ යන්තෙද තියෙනවා. ඒ නිසා වාක් සුචරිතේ පුරුදු කරගෙන ගුණ යහපත්කම දියුණු කරගෙන පුළු පුළුවන් තරමට සීලය ආරක්ෂා කරගෙන ලෝක චාරිත්‍රවලට එකඟව ජීවත් වෙනවා නම් පින්මතුනි එතන දියුණුවේ දොරටුවක් තියෙනවා. තුන්වෙනි දියුණුවේ දොරටුව බුද්ධානුමතං වැඩිහිටියන්ට සැලකීම. මේ කාරණේ ගැන අපි ටිකක් සැලකිල්ලෙන් මේ වෙලාවේ වැඩිපුර වෙලාවක් ගතට වරදක් නැහැ කතා කරන්න. වැඩිහිටියන් පිදීම සැලකීම දියුණුවට හේතුවක්. ඒ වැඩිහිටියෝ සෑහෙන මට්ටමට ගුණයෙන් වැඩිහිටි අයත් ආදර්ශයෙන් වැඩිහිටි අයත් වෙන්ට ඕන. තමන්ට වඩා ගුණයෙන් නුවණින් වයසින් වැඩි අයනේ වැඩිහිටියෝ කියලා කියන්නේ. සිල්වතුන් ගුණවතුන් මව්පියන් ගුරුවරුන් වැඩිහිටියෝ ජන සමාජ වැඩිහිටි බව සලකන අංග කීපයක් තියෙනවා. සීලවෘත ගුණවෘත ඥානවෘත වයෝවෘත තපෝවෘත. සීලෙන් උසස් අය හික්මීම සංවරයේ හොඳනම් ඒ ආශ්‍රේත හොඳ තැනක් නේ. ගුණයෙන් උසස් නම් සෑහෙන මට්ටමේ පිරිච්ච ගතියක් තියනවා නම් ගුණ යහපත් කමින් ආශ්‍රය කරන්න. නුවණින් උසස් නම් අපට පැහැදිලි තීරණයක් ගන්න අපහසුයි කියලා හැඟෙන වෙලාවල අපි පැහැදිලි තීරණයක් ගන්න අපට වඩා ඥානවන්ත කෙනෙක් හොයාගෙන යන්න ඕන. එහෙම වුණහම නිවැරදි අවබෝධයක් ලබන්න ඉඩ තියෙනවා. තපසින් උසස් කෙනෙක් වෙන්නේ ක්‍රමයෙන් ගැඹුරු වෙවි යන පුළුල් වෙවි යන ගඟක් වගේ. පුළු පුළුවන් හැටියට ගුණධර්ම සමූහයක් හිතේ තැන්පත් කරගෙන මේ අප්‍රකටව ගුණ පුරන උතුමෝ ලෝකේ ඉන්නවා. ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිතවල විශාල හරයක් තියෙන අරටු සහිත උතුම් ජීවිත. ඒ ජීවිත ඇසුරු කළහම ලොකු සැනසීමක්. වයෝවෘද්ධත් වයසින් උසස් බව තලස්ථානි උදවිය ගණ්ඩ කොච්චර දේවල් තියෙනවද ආදර්ශ වශයෙන්. මෙන්න මේ විදිහේ සීලෙන් ගුණෙන් නුවණින් තපසින් වයසින් වැඩිහිටි උත්තම ජීවිතවලට අපි ගෞරව කරන්න ඕන. ළඟතම ගිහිල්ල නැති උනත් ඈත ඉඳලා හරි ඒ කරන ගෞරවයේ තේරුම් ගන්න තරම් මෛත්‍රී හිතක් නැත්නම් ඒ විදිහේ ගුණ ඇති ජීවිත තුල ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් තම තමන් මොනියම් වෙලාවකවත් තම තමන්ගේ ජීවිත වලින් කරන ගෞරවය ඇති නැති හැම තැනම එක විදිහට පවත්වන්න ඕන. මේ විදිහේ උත්තම ජීවිතවලට සැලකිලි දක්වනකොට ඒ උතුමන්ගේ ආශිර්වාදයේ මඟ පෙන්වීම අපි කාටත් බොහොම ලොකු පිහිටක්ව ලැබෙනවා. පින්මතුනි ජීවිත කෙරෙහි සෑහෙන බලපෑමක් ඇති කරන්නේ ආශ්‍රය නේද? දවසකින් දෙකකින් බෑ. අවුරුදු ගණනාවක් නෙමෙයි මුළු ජීවිතේ කාලයේ ඇතුළතදීම ඇසුරු කළත් අඳුනන්න බැරි නොඑක් අදහස් සමහරුන් ළඟ තියෙනවනේ. අපි හොඳ අය හොයාගෙන යමු. හොඳ අයගේ ආශ්‍රයෙන් ඥාන ගුණ ධන රැකෙනවා. අයහපත් අයගේ ආශ්‍රයෙන් ඥාන ගුණ ධන නැසෙනවා. මිනිස්සු පාටින් වර්ණයෙන් අඳුනන්න බෑ. තමන්ගේ ජීවිතයට අන්තරායක් නැති අයගේ ආශ්‍රය ලබන්න ගඟේ වතුර ගඟේ තියෙනකම් බොන්න පුළුවන්. මූදට ගියාම බොන්න බෑ.
හොඳ ආස්තයෙන් ජීවිතේ සකස් කරගත්තහම තමන්ටත් හොඳයි අනුන්ටත් හොඳයි. නොමගට ගියොත් කිසි කෙනෙකුට වැඩක් නැති ජීවිතයක් වෙනවා. මේ කාරණේ හුඟක් මේ යුගයේදී හිතට ගන්නට ඕන. සමහර උදවියට පින්මතුනි සමහර වෙලාවල් වල අත්තිකොල නමාගත්තා වගේ යහලුව මිත්‍රයෝ හිටියත් වැඩිහිටියන්ගේ අවවාද ගැන සලකන්නේ නැතුව වැරදි මග ගියොත් විපත්තියට වැටුන කාලෙක අඳන්න වෙන්නේ තනියමයි. තම තමන්ට වෙච්ච දේවල් අතීතේ තියෙනවා නම් හරියට හිතලා බලන්න. ඒ නිසා ප්‍රවේශම හොඳයි. දුක් කරදර කියන දේවල් එන්න බැරි නෑ. සංසාරේ තම තමන් කරපු කියපු දේවල් වලට අනුව යම් යම් දේ එන්න ඉඩ තියෙනවා. එවැනි වෙලාවක තමන්ට බැරි අමාරුවක් වෙච්ච වෙලාවක තමන්ට පිහිට වෙන තමන්ව රැකබලා ගන්න වැඩිහිටියන්ගේ ආශ්‍රය පනමින් රැක ගන්න ජීවිතේක ආරක්ෂාවට මට හිතෙන්නේ හොඳ නැවතුම් පොළ ආදර්ශමත් ගුණගරුක කරුණා ගුණයක් ඇති වැඩිහිටියන්ගේ ආශ්‍රයයි. මේ අතර ඊටම කරුණාවෙන් කියන්න තියෙන කාරණයක් නම් තරුණ පිරිස පිළිබඳව අපේ සමහර වැඩිහිටි උදවිය දරන ආකල්පයේ අමුතු වෙනස්කම් තීරණ තියෙනවා. මට හිතෙන්නේ තරුණ පිරිසගේ වැරදි දිහා වැඩිහිටියෝ කරුණාවෙන් බලනවා නම් හොඳයි කියන එකයි. අනුකම්පාවෙන් පිහිට වෙන්න. තරුණ හිතේ යම්කිසි වේගවත් ගතියක් තියෙනවා. ඒ වේගය වැඩි නිසා සමහර විට වැරදි සිද්ධ වෙන්න පුළුවන්. වැරදි බව ඒ ඇත්ත දන්නවා. නමුත් තියෙන්නේ වරදට යන හිත පාලනය කරගන්න තරම් ශක්තියක් නැතිකමයි. ඉතින් ඒක අනුකම්පා කළ යුතු දෙයක් නේද? ඒ නිසා තරුණ සමාජයේ කෙරෙහි මේිට වැඩිය කාරුණික භාවයක් ඇති කරගත්තොත් හොඳයිනේ. වැරදි කරන්නේ ඒ අය අවබෝධයක් නැතිකම නිසායි. හොඳ වැටහීමක් ලැබුණාම ඒ උදවිය හොඳ පැත්තට හැරෙනවා. මේ සමාජයේ තරුණ පිරිස විහිං නරක් කරපු සමාජයක් නෙමෙයි. මම එකින් අදහස් කළේ මේ සමාජ නරක් කළේ වැඩිහිටියෝ කියන එක නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ එන විස සහිත ගතියටයි අපේ අහිංසක තරුණ පෙළට මුහුණ දෙන්න සිද්ධ වුනේ. හදාගත්තොත් හොඳයි. උදේ ගෙදරින් පිටත් වෙන තරුණයා හැන්දෑවට ගෙදරට එනකොට මොන විදිහ අවාසනාවන්ත තත්වයකට පත් වෙලාද කියලා හිතන්න බැරි තරමට අභ්‍යන්තර ලෝකේ විසගතියක් තියෙනවා. අපේ රටේ විතරක් නෙමෙයි මොනියම් රටක හරි ඇති. නැති වෙන්න බෑ මේ කාල විපත්ති බහුල යුගයේ හැටි එහෙමයි. හීනාදි මුක්තික අදහස් පහළ වෙනවා. හිත නන්නත්තර යන ගතිය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට පින්නොත්ිනේ බැනලා හදන්න බෑ. නින්දා කරලා හදන්න බෑ. වද දීලා හදන්න බෑ. කරුණාවෙන් වරද පෙන්නලා දීලා හදන්න පුළුවන්. සතෙකුට උනත් තਿੱත් බෙහෙතක් දෙන්නේ වැලමදුලාස්සේ හංගලා කියලා කතාවක් තියෙනවා. එතකොට දිරවන්න ලේසි. ඒ වගේ හිත නොතලා කරුණාවෙන් පාර පෙන්නලා දුන්නොත් හරිමග යයි. අපි වුණත යහපත හැටියට දකින නුවණ පහළ කරලා දෙමු. කරුණාව, මෛත්‍රිය, විරාගයේ වැනි සංකල්ප ඒ හිත හරහා ගමන් කරන්ට මහන්සි ගන්නවා නම් ඒ පිරිස සකස් කරන එක එච්චර අමාරු නෑ. තරුණ කාලෙදි මොනතරම් වැරදි කරන කෙනෙක් වුණත් සමහර විට
මොනියම් වෙලාවක හරි ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලනවනේ. තමන්ගේ වෙච්ච වැරදි කල්පනා කරලා බලනවනේ. එහෙම අයටත් සැනසille නතර වෙන්න ඕන තැනක් ලෝකෙt තියෙන්න ඕන නේද? ඒ සැනසීම ලබන්න පාරක් තොටක් කෙම්බිමක් පේන්න නැති වෙනකොට අන්න අමුතු පාරවල් වල යන මත් පෙති, මත් කුඩු, මත් වතුර. මොකටද ඒකට පැන් කියලා කියන්නේ? මත් වතුර හොයාගෙන යන්නේ ඒ පැත්තෙන්වත් සහනේ හොයන්නයි. නමුත් ඒ අඳුරෙන් අඳුර මිසක ඒ පැත්තෙන් වැටෙන එළියක් නැහැ. අපි ඒ ටික තෝරලා දෙන්න ඕන. ඒ ටික තෝරලා දෙන එක තමයි මේ කාලේ හැටියට කරන්න තියෙන බොහොම වටිනා සමාජමය යුතුයකම. අමුතු පාරවල් වල යන තරුණ පිරිස් ජන සමාජයේ ඉන්න අතර ගුණේට බර, පිනට බර, යහමගට බර තරුණ පිරිස්ද අපේ සමාජයේ මතයි. ඒ වගේ තරුණ ජීවිතවලට සැනසීමේ මඟ පාදලා දෙන තැන් බොහොමයි. ඒක සැනසෙල්ලට හේතුව තුරුණු සවියේ උතුම්කම මතු කරන තරුණ සීල සංවිධාන තුලින් මතුවෙන සදාචාර ප්‍රබෝධයේ ශ්‍රේෂ්ඨයි. යාරංචි හැමතැනම පැතිරෙනවා තුරුණු සවියේ සීල සංවිධාන. සීලෙන් ගුණෙන් තපෝදහමින් ඈත බලන කල්පනාවෙන් පිරිපුන් වයෝවෘධ සංඝ පිතෘන් වහන්සේලාගේ උතුම් වටිනාකම් මේ තරුණ සීල සංවිධාන නිසා රටට දැනෙනවා. ගෞරව වේවා යන අදහස් පහළ වෙනවා. ඒ නිසා පින්මතුනි, ගරු කළ යුතු උතුමනට ගරු කරමින් යටහත් පැවතුම් ඇති කරගෙන ගාරවෝච නිවාතෝච හොඳ ගුණ යුගලයක්. මේ ගුණධර්ම හොඳට සිහියට නගාගෙන ඒ වගේ හොඳට අවංකව නිස්සරණ හැඟීමෙන් මග පෙන්වන තැන්වලින් සැනසීම ලබන්න මෞපිය ගුරුවරාදීන්ටත් කීකරු වෙන්න වැඩිහිටි ගුණගරුක ජීවිතවලට සලකන අපි කවුරුත් මෞපිය දෙපළගේ උතුම් වටිනාකම තෝරගන්න ඕන. දෙමෞපියන්ට දුක්ගින්දර දෙන්න එපා. මොනියම් අවස්ථාවකදීවත් හිත රිද්දන්න එපා. පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදලා තරුණ කාලෙදි තරුණ දරුවෝ හිතරි දෙන්න කතා කළොත් අනේ අහිංසක දෙමව්පියන්ට දුක හිතෙනව නේද? හිත පාරන්න එපා. පුළුවන් තරම් හොඳ මගම යන්න. වැරදි මගින් අයින් වෙලා යහ මග යන්න ඕනනේ. හතු පිපෙන පොළොවේ කතු පිල පතොක් පැලවේ ගෑවුනොත් වනවේ එයම කෙනෙකුගේ දුකට මුලවේ. මල් පියලි වගේ දේවල් මහ පොළොවේ තියෙනවා. කතු පිල පතොක් වගේ දේවලුත් තියෙනවා. පරිස්සමෙන් යන ගමන යන්න. තමන්ගේ ප්‍රවේශම හොඳින් හදාගත්තු තරමට සැනසීමේ තනයි. අවවාද අනුශාසනා මගින් යහමඟ පාදගන්න කෙනෙකුට ඒ අනුසාරයෙන් දියුණුවේ දොරටුව පාදගන්න පුළුවන්. ශ්‍රුතය හෙවත් බොහෝ දේ උගත් බව දියුණුවට දොරටුවක්. බාහු සච්ඡංච සිප්පංච යනුවෙන් මංගල සූත්‍රයේ සඳහන් කරන්නේ මෙලොව දියුණුව සඳහා සිප්ස අතර ඉගෙනීම හේතු වෙන බවයි. බොහෝ ඇසූ පිරූ තැන් නැති බව කියලා පැරණි දහම් පොත්වල සඳහන් වෙන්නේ පින්මතුනි ඒ කාරණේ. පුරාණ අධ්‍යාපන ක්‍රමේ සකස් වෙලා තිබුණේ පොතපතින්ම නෙමේ. දන්න කෙනෙක්ගෙන් අහලා, කනින් අහලා පාඩම් කරගෙන මතක තියාගෙන
අර පොත්පත් සුලබ නැති කාලේ ගෞරවයෙන් උපස්ථාන කරලා හිද්දිනාගෙන කරුණ දැනගත්තා. ධර්මයේ විතරක් නෙමේ ශබ්ද ශාස්ත්‍ර වේද හෙදකම් හැම විෂයක්ම උගත් එහෙමයි. ඔය ඉස්සර ආදි කාලේ ඉඳලා පන්සල් වලින් ගත්තු හොඳ ටිකනේ අදත් මේ ගිහි සමාජෙ හොඳයි කියලා ඉතුරු වෙලා තියෙන්නේ. පැරණි උදවිය බණ ඉගෙන ගත්තේ බණමඩු ධර්මශාලාවලට පිරිස රැස් වෙලා බණ දන්න ධර්මකතිකයන් වහන්සලා හඬ නගා කියන දේට හොඳට ඇහුම්කන් දීලා කන් යොමාගෙන හිත යොමාගෙන දැනගත්තු දේ මතකයේ හිටියාගෙන පින්මුතුණෙන් ප්‍රයෝජන ගත්තා. හොඳ දේ ඉගෙන ගත්තා. අන්න එහෙම ආයතයි බහුසුත යන නාමේ පාවිච්චි කළේ. බොහොම දේවල් දැනගත්තු බොහොම දේවල් අහගත්තු පුජ්‍යලයාටයි බහුසුත කියලා කියන්නේ. බහුසුත භාවයේ ඉලක්කයක් තියෙනවා. ඒ ධම්මධාරී වීමයි. ධර්මයේ ඉගෙනගෙන මතක තබාගෙන දැනුගත් ධර්මයට අනුව පිළිපැදීම. බහුසුත භාවයේ ඇති කර ගන්නට පින්වතුනි සසර හොඳ පුණ්‍ය මහිමයක් තියෙන්න ඕන. පෙර කරපු පිනක් තියෙන්න එපාය. හොඳ යහපත් ගුරු ආශ්‍රයක් තියෙන්න ඕන. හොඳ ගුරුවරු නැතුව නෙමෙයි. මඟ පෙන්වන උතුමෝ නැතුව නෙමෙයි. එහෙම නෑ කියලා කියන්නේ හොයන්නේ නැතුව. සිල්වතුන් ගුණවතුන් වහන්සේලා, සිල්වත් ගුණවත් ගිහි පින්මතුන්ලා නැතුව නෙමෙයි. හොඳ ආශ්‍රයක් අපි හොයාගන්න ඕන. සුදුසු ප්‍රදේශවලට ගොහිල්ලා හරි තමන්ගේ මඟ පෙන්වීම ලබා ගන්න ඕන. තමන්ගේ හොඳ උත්සාහයකුත් තියෙන්න ඕන, ඥානවන්තකමකුත් පිහිටන්න ඕන. ඔය ඔක්කොම දේවල් එකාසු වුණාම තමයි පින්වතුනි අර උවමනා කරන බහුශ්‍රුත භාවයේ ඇති කරගන්න ලැබෙන්නේ. මොන බාහිර දේ ඉගෙන ගත්තත් ධර්මයේ හිතේ තියාගත්තේ නැත්නම් ඇති වැඩක් නැහැනේ. ශ්‍රී සද්ධර්මයේ තමයි පින්වතුනි තුන් ලෝකෙතම තියෙන එකම පිහිට. කාය චිත්ත දුක්ඛයන් සංසිඳවන අමාවැස්සක් බඳු ධර්මයේ නිසා බොහෝ අය දුකින් නිදහස් වුණා. කල්පේක තියෙන අලුත්ම දේ තථාගත ධර්මයයි. ඒ උතුම් ධර්මය නිරාමිසයි, විරාගිකයි. කිසිදාක විඳලා නුපුරුදු උතුම් සැපතකට පත්වෙන තුරු අපි කාටවත් පින්මුතුනි කිසිම සැනසීමක් ලබන්න බෑ. ඒ උතුම් සැපත, ඒ උතුම් සැනසීම ලැබෙන්නේ ලෝතුරා ධර්මයෙන් පමණයි. ඒ ධර්මයේ උගැනීමෙන් බහුශ්‍රුත භාවය මල් පල ගන්නවා. අපි ටික ටික නමුත් මේ පැත්තට හැරිලා ඒ ධර්මයේ ජීවිතේ තැන්පත් කරගෙන ගියොත් එතනින් විශාල සැනසීමක් දියුණුවේ දොරටුවක් පෑදෙනවා. ඊළඟ කාරණය ධම්මානුවත්ති, ධර්මානුකූල ජීවිතය. ධර්මයට අනුකූල වීම කියලා කියමු. පුළුල් අදහසක් දෙන ධර්මකාරණය මේ අංශයෙන් මේ විස්තර කරන ආකාරයට ඒ බණපදයේ ගැන යමක් සිහියට නම්ව ගත්තොත් ටිකක් හොඳට කරුණු සමූහයක් මේ වෙලාවේ මතක් කරලා දෙන්න ඕනේ කියලා හිතන කරුණක් මේ. ධර්මයට අනුකූල පැවතුම් ඇති බව පින්වතුනි දියුණුවට හේතුයි. ධර්මයට අනුකූල වෙනවයි කියන්නේ උපන් දහමට අනුව හැසිරීමයි. යම් කිසි ගුණධර්මයක් තමන්ගේ චිත්තසංතානයේ තුල ඉපදිලා තිබෙනවා නම් ධර්මානුකූල ඒ ධර්මයේ ජීවිතේ පදිංචි කරගෙන ශක්ති පමණින් ඒ පැත්තේ ගමන් ගැනීමයි. ධර්මයට අනුව පිළිපැදීම නිසා ඇතිවන දියුණුව මෙලෝ පරලෝ වශයෙන් බලපානවා. ගිහි පින්වතුන්ලාට පමණක් නො අපි කාට කාටත් ධර්මානුකූල ජීවිතයකින් ලැබෙන දියුණුව සාධාරණ දෙයක්. ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්භිච. ධම්මචාරී පුජ්‍යලයා මෙලෝ පරලෝ දෙකේදීම සැපසේ වසන බව දේශනාවේ සඳහන් වෙනවා.
ධර්මයෙන් තොරව ලබන සැපක් වේ නම් පින්මතුනි ඒක බුදු දහමට අනුව බලතොත් නියම සැපතක් නෙමෙයි. අධර්ම පැවතුම් කවදාහරි දුකටමයි හේතු වෙන්නේ. අලුත් සමාජයේ අලුතෙන් පැතිරිලා යන අමුතු අදහසක් තියෙනවා. පින්මතුල තහල ඇති සමහර විට. සමහරු මෙන්න මෙහෙම කියනවා. සමහර දෙනා අධර්මයෙන් හම්බු කරනවා කෝ ඒ අයට කිසිම කරදරයක් නැහැ. අපි මෙච්චර හොඳින් ඉන්නවා ඒ වුණත් අපටමනේ කරදර කියලා. ඔන්න ඔහොම සමහරු කියන්නේ. කලබල වෙන්නේ නැතුව පින්වතුනි මේ தත්ත්වය හරියට තේරුම් ගන්න. භූත බලවේග, මාර බලවේග, අධර්ම බලවේග වලට අහුවෙලා හම්බු කළත් විපාක දෙනකොට භයානකයි. කරන කලට පව් මීරිය මීසේ අහල ඇතිනේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. අධර්මයෙන් හම්බු කරනකොට විඳින සැප හරියට නිවෙන්නේ යනකොට වැඩි වෙන පහන් දැල්ලි එළිය වාගේ කෙටි කලකට ටික කලකට පමණයි. හරියට අර ලෝක විනාශයට කලින් වහින රත්තරන් මුතුමැණික් වරුසාව වාගේ. ඒ නිසා කවුරුවත් එම සල්ලි වලට වියරු වැටිලා අධර්මයෙන් හම්බු කරන්න එපා. අධර්මයෙන් හම්බු කරපු කිසිම දෙයකින් කිසිම දවසක කිසිම කෙනෙකුට කිසිම සැනසීමක් ලබන්න බෑ. නිදාගන්නත් බැහැනි සැනසීමෙන්. මරණ බය එනවා. කෙනෙකුට තියෙන ලොකු සහනයක් මෙලෝ වශයෙන් මේ නිින්ද. සැනසීම නිදාගන්න බැරි නම් හම්බු කරන සල්ලි වලින් ඇති වැඩේ මොකද්ද? සමහරු භවයේ ගිලිලා වාගේ සසරට බරව යන්නේ. එහෙම හොඳ නැහැ. ටිකක් ඒ ගැන හිතන්න ඕන කවුරු කවුරුත්. අධර්ම රාගය, කාම කෝප දැඩි ලෝභය බලවත් වැඩෙන කාලවල පින්වතුනි විපත්ති බොහෝම බහුලයි. ඥානවන්ත උදවිය එවැනි අවස්ථාවල බොහොම පරිස්සමෙන් හිත රැකගෙන ධර්මයට බර වෙලා පින් කරගෙන යනවා. බොහෝම හොඳට දුර බලන අදහසින් ධර්ම සමාගම් පවත්වනවා. මහ ජනකායට සැනසීම බෙදලා දෙනවා. බුදුරජාණන් වහන්සේ උතුම් ජීවිතයේ හැටියට සැලකුවේ ධර්මානුකූලව යමක් උපයා සපයාගෙන කරුණා මෛත්‍රියෙන් අනුන්ට උදව් උපකාර කරමින් පරලෝ විශ්වාසයේ දැතුව කල්ගෙවන ಗುಣබඩු වලින් සපිරි ජීවිතයයි. අධර්මයෙන් ධනෙ රැස් කරන කුණු බඩු වලින් පිරුණු ජීවිතය උතුම් ජීවිතේ නෙමෙයි. සමහරු අධර්මයෙන් මුදල් හම්බු කරන්නේ හරියට ගවයාගේ, හරකාගේ තුවාලේ හාර කන කපුට වාගේ. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. තමන්ගේ වැඩ ටික හරිනම් කියලා හිතෙනවා. එහෙමයි ඉන්නව නේද සමාජේ? අපි ඉතින් මේ අය කෙරෙහිත් අමනාප වෙන්න හොඳ නැහැ. ඒ අයට අපි කරුණාවෙන් කරුණු වටහලා දෙන්න ඕන. ඒ අයවත් අපි හදා ගන්න ඕන. යමක් පහදලා දුන්නහම හිතලා බලනවා. නමුත් සමහරු කරන්නේ ඒක නෙමෙයි. ගිහි උදවිය සමාධිය භජනය කරන්ට ඕන, පැවිදි උතුමන්නම් සමාව අවසර ලැබෙන්න ඕන. සමහරු කරන්නේ ඒක නෙමෙයි. ඒ සමහර අය අධර්මයෙන් සල්ලි හම්බු කරන ගිහි උදවිය බව දැන දැනත් ඒ අයව ඉස්සරහට ගෙන්නලා හුඟක් හොඳට වර්ණනා කරනවා. සද්ගුණවත් කියන වචනෙත් නාස්ති කරලා දානවා. ඔය වර්ණනා කරන්නේ සමහරු ප්‍රයෝජන බලාපොරොත්තු. එහෙම නැතුව මට හිතෙන්නේ ඒ අයව පුජ්ජලිකව මුණගැහිලා ඒ අයව හෙලා දකින්නෙත් නැතුව කරුණාවෙන් කරුණ වටහලා දීලා 100%ක් බැරි වුණත් තරමක් දුරට හරි වැරදි මගින් ඔවුන් නිදහස් කරගන්නවා නම් ඒක මෙත්තා සහගත වචී කර්මයක් වෙනව නේද? එහෙම නැතුව ලාභ ප්‍රයෝජන බලාගෙන උදව් උපකාර බලාගෙන අනිසි ලෙස වර්ණනා කරලා අයිතු ලෙස ඒ ඇත්තන්ගෙන් උදව් ගන්නවා නම් ඒ ඇත්තන්ට අපි කරන්නේ උදව්වක්ද?
ඒ අයව කොහොම හරි කරුණු කියලා අපි අපේ යහපත් පෙරහැරට ගන්න ඕන නේද? වේගෙන් යමක් හම්බු කරන්න තරම් අතිශයින් දුර්ලභ දක්ෂ සංවිධාන ශක්තියක් ඇති කෙනෙකුට හොඳ දෙයක් හොඳට පහදලා දුන්නහම ඒ ගැනත් හොඳට කල්පනා කරලා බලනවා. හේතු හොඳකමට හැරෙනවා. හොඳ නුවණ පහළ වෙනවා. වෙනදට වඩා හොඳට පිංකම් කරනවා. මට හිතෙන්නේ එහෙම ඇත්තන්ට ඇති තැන හොඳ කියලා ප්‍රයෝජන අරගෙන නැති තැන දොස් කියනවට වඩා බැනුම් අහගෙන හරි ඊට වැඩිය දුකකට මුහුණ දීලා හරි කරන්න තියෙන ලොකුම සාන්ති කර්මේ තමයි අධර්මයට බර වුණ ඇත්තෝ කරුණාවෙන් මෛත්‍රියෙන් උපදෙස් දීලා ධර්මයට හරවන එක. කුචර හම්බු කළත් සමහර දරුවන්ගෙන් සමහර දෙමව්පියන්ට සැනසීමක් නැහෙනේ. දහමට බර වුණොත් පින්මතුනි එතන ඉඳලා සැනසීම තියෙනවා. අතට ගත්තු හැම දෙයම දාලා යනවා. හිතට ගත්තු දේ පමණයි ගෙනියන්නේ. එතකොට දෙමාපියෝ අන්න ඒ පැත්ත ගැන හිතන්න. කරන පිනයි රකින්න ගුණයයි තමන්ගේ චිත්තසංතානෙ තැන්පත් කරගෙන පදිංචි කරගෙන ස්ථිර කරගෙන සැනසීම ලබන්න ඕන. ශරීර බන්ධණයෙන් අයින් වෙන වෙලාවට ඉන්නා වූ කෙනෙක් ගැනවත් තියෙන්නා වූ දෙයක් ගැනවත් ආසාවක් බැඳීමක් ඇලීමක් ඇති කරගන්න හොඳ නැහැ. එක තත්පරෙන් මුළු ලෝකෙම හිතෙන් අයින් කරන්න පුළුවන් නම් ඒක බොහොම ලොකු හපංකමක්. අමාරු තමයි. කොහොම හරි හිත හදාගන්න පුළුවන් නම් එතන විශාල සැනසීමක් තියෙනවා. අධර්මයෙන් හම්බ කරපු ඇත්තන්ට අනුන්ත දුන්න දුක් අන්තිම කොනේදී තමන්ට එනවා. ඒ නිසා ධර්මානුකූලව ජීවත් වෙච්ච කෙනෙක් ලොකු සැනසීමක් ලබයි ධර්මයේ නිසා. ඇල්ම කරන්නේ නැතුව කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගැන බැල්ම හෙලන්නේ නැතුව අන්තිම කොනේදී සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. දස කුසල ධර්මයට සෑහෙන මට්ටමටවත් සමීප වෙලා යම් කිසි සැනසීමකින් ජීවත් වුණා නම් පුළුවන් කාලෙදි කරපු පින්තික බැරි වෙච්ච කාලෙදි පිහිටට එනවා. ධර්මානුකූල ජීවිතයක ලස්සන අන්න එතනයි පින්මුතුනි තියෙන්නේ. අලීනතාච අලසකමින් තොරවීම ඒ දියුණුවේ දොරටුවක්. අලසකමින් තොරවීම, කම්මැලිකමින් ඈත්වීම දියුණුව කැමති කෙනෙකුට ලැබෙන ලොකු සහනයක්. ලෞකික වශයෙන් ජීවිතේ දියුණුවක් දකින්ට හොඳ උද්‍යෝගයක් තියෙන්න ඕන. ගුණධර්ම පුරන්න කම්මැලි වෙලා බෑ. ගුණධර්ම කියන්නේ මහ පුළොව යට තියෙන මුතුමැණි දෝනා ගිහින් පතල් කපල ගන්නවා වගේ මේ හෘද අභ්‍යන්තරේ සංසාරයෙන් ගෙනාපු උසස් ගුණධර්ම මැලිහිතකින් බෑ මතු කරලා ගන්නට. ගුණධර්ම පුරන්නත් කම්මැලිකම් නැතුව අලස ගති නැතුව යමක් හිතන්ට ඕන. මෙලෝ පරලෝ ඇතුළත පිටත දියුණුව කැමති හැම කෙනෙක්ම අලස නොවි ජීවිතේ ගෙන යන්නට. මේ විදිහට පින්වතුනි දියුණුවට කැමති කෙනෙක් ඇතුළත් විය යුතු දොරටු හයක් පිළිබඳව. එනම් නිරෝගී බව, සීලය, වැඩිහිටියන් පිළිදීම, බොහෝ දේ උගත් බව, ධර්මානුකූල ජීවිතය, අලස නොවීම යන මේ කරුණු පිළිබඳව යම් කිසි වැටහීමක් තේරුමක් මේ සත්පුරුෂ පිරිස ලැබුවා නම් මේ සදහැති පිරිස තම තමන්ගේ ජීවිත ගුණයට දහමට වඩා වඩා නැඹුරු කරගන්න ඒ කරුණු උදව් කොටගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න සියලු දෙනාටම තුනුරුවන් සරණින් සියලු සැනසීම වේවා. ධර්මානුශාසනයේට ඇහුම්කන් දුන් පින මේ සියලු දෙනාටම නිවන් සුව පිණිස හේතු වේවා. ආකාසත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාතම නිවන් සම්පත් සැලසේවා.